මාසයන්ති මීරිදා උදෑසන අපේ නීතිඥතුමා එක්ක ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ හැබැයි අපි යාලහාලවත් කුඩු විකුණලවත් මිනි මරලවත් මේ රටේ අපරාධ කරලවත් නෙමෙයි ඒක නිසා අපිට නිර්භයව එලිපිට ඕන අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න හැකියාවක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවීම කරලා තිබුණේ මට අලුත් අලුතෙන් තව නඩුවක් දැම්ම මහාධිකරණයේ 120 වගන්ති යටතේ රජය අප්‍රසාදයට පත් කරා කියලා පහුගිය රජය අප්‍රසාදයට පත් කරා කියලා පාස්කු විරිදා ඒ සිදුවීම සම්බන්ධයෙන් ඒ වින්දිතයන් වෙනුවෙන් කතා කරා කියලා අයුක්තියට අසාධාරණයට එරෙහිව කතා කරා කියලා එහිදී පහුගිය රජය අප්‍රසාදයට පත් වුණා කියලා ඉතින් ඔය කාරණාවට තමයි මට අපකොන්දේසි දාලා තිනවා මාසේ අන්තිම ඉරිදා ඇවිල්ලා අස්සම් කරන්න කියලා ඒ අනුව තමයි දැන් අලුත් නඩුවේ මේ පළවෙනි අවස්ථාව මේ විදිහට පරණ තිබිච්චකෙත් එක දිගටම ආවා කිසිදු දවසක් කඩ නොකර අකණ්ඩව අපි ස්ථානවල පෙනී සිටියා අද දවසේ විශේෂයෙන් මට කියන්න ඕන කාරණාව තමයි මං ඊයේ දවසෙත් මාධ්‍ය සාකච්ඡාවේදී මතක් කරා උතුරේ විශේෂයෙන් උතුරේ මම මාස ගාණක් ජීවත් වුණා ඒ පුද්ගලයෝ එක්ක මිනිස්සු එක්ක මට ජිනීවා යද්දිත් එක අම්ම කෙනෙක් හම්බුණා ඒ මිනිස්සු තාමත් ජීවිත පරිත්‍යාගයෙන් ඒ අයිතිවාසිකම් දිනා ගන්න ඒ මිනිස්සුන්ගේ ජීවත් වීමේ නිදහස වෙනුවෙන් තාමත් සටන් කරන අවුරුදු ගාණක් අවුරුදු 10 15 එක දිගට මහපාරවල් වල මේ රජයේ කාර්යාලවල ජාත්‍යන්තර ඉදිරියේ ඔවුන් සටන් කරනවා ඉතින් මම දකින්නේ මේ සටන් වලින් බොහෝ ජයග්‍රහණ ලබාගෙන තිනවා නමුත් මේ පාස්කු විරිදා සිදුවීම සම්බන්ධයෙන් අපි කණ්ඩායම් කීපයක් තාමත් ඒ සටනේ ඉන්නවා විශේෂයෙන්ම කියන්න ඕන වින්දිත පවුල් වල ඒ සමාජිකයන්ට ඒ අම්මලා තාත්තලාට උතුර දෙස බලද්දී මට මේ පාස්කු විරිදා සිදුවීමේ ඒ වින්දිත පවුල් ගැන යම් කිසි කණගාටුවක් දැනෙනවා තාමත් ඉන්න අපිට දකුණින් ලකින් ලැබෙනවා සන්ධ්‍යායක නෙලිගොඩ වගේ චරිත නමුත් මේ සිදුවීමේදී අපිට එහෙම චරිත බොහොම ඉතාමත් සීමිත චරිත කීපයක් තමයි තාමත් මේ සටන් වල අපිට දකින්න ලැබෙන්නේ වනිරංජලි අම්මා ඒ වගේ කීප දෙනෙක් විතර එහෙම වීර චරිත දකින්න හම්බෙන්නේ මේ සටනේදී ඒ වින්දිත පවුල් වල ඉතින් ඔවුන්ටත් මතක් කරනවා වන්දි මුදල් ගන්න එක හරි ගෙවල් ගන්න එක හරි ඒ වලට අපේ කිසිම දෙයක් විරෝධතාවයක් නැවක් ප්‍රශ්නයක් නැහැ නමුත් මේ සටන අතාරින්න බෑ මේ සටන අපිට නතර කරන්න බෑ වින්දිත වන්දි මුදල් වලින් හෝ ගෙවල් දොරවල් ලැබුණා කියන එකෙන් හෝ අපිට සෑහීමටපත් වෙන්න බෑ මොකද විශේෂයෙන්ම අපි දැනගන්න ඕන යුක්තිය සහ වන්දි මුදල් කියන්නේ කාරණා දෙකක් යුක්තිය සාධාරණත්වය කියන්නේ ඊට වඩා ගොඩක් ඉහළින් තියෙන එකක් අපි මේ සටන කරන්නේ හුදෙක් මේක පිටිපස්සේ හිටපු මේ චෝදිතයන් වලලා හිර කරන කාරණාව මත පමණක් පදනම් වෙලා නෙමෙයි මොකද මෙතනින් එහාට ආයෙ දෙයක් මේ භූමියේ නොවෙන්න ආයෙ අපේ પરම්පරාවට අපේ ඉස්සරහින પરම්පරාවට අපේ දරුවන්ට එහෙම ඛේදවාචකයක් අත් නොදකින්නයි අපි මේ සටන් කළ යුත්තේ එතනටයි අපි එකතු වෙ යුත්තේ එහෙම පරිසරයක් නිර්මාණය කරන්නයි අපි එකතු වෙ යුත්තේ ඒක නිසා සටන් කිරීමකින් තොරව අරගල කිරීමකින් තොරව මේ ජයග්‍රහණ ලබා ගන්න බෑ ඒක නිසා තමයි අපි අකණ්ඩව තාමත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල පෙනී ඉන්නේ මේ ආකාරයෙන් අපිට පුළුවන් ආකාරයෙන් මේ නීති ඉෂ්ට කරන ඒ නිලධාරීන්ට සහයෝගය ලබා දෙන්නේ ඒ වගේම තමයි තවත් කාරණාවක් අපි මතක් කරනවා විශේෂයෙන්ම පහුගිය දවසක හිටපු මේජවරේක් YouTube නාලිකාවක සාකච්ඡාවක ඇවිල්ලා හෙලිදරව් කිරීම ගණනාවක් කරා මේ දකුණේ පුපුරපු බෝම්බ සම්බන්ධයෙන් කොළඹ පුපුරපු බෝම්බ සම්බන්ධයෙන් ඒවා පිටිපස්සේ මේ රාජපක්ෂවරු ඉන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා YouTube නාලිකාවක ඇවිල්ලා හෙලිදරව් කිරීමක් කරා ඒකත් එක්ක අපි මතක් කරනවා පුළුවන් නම් මේ වලට වින්දිත වෙච්ච ඒ පවුල් තව ගොඩාක් ඉන්න විශේෂයෙන්ම හමුදාවල
ඒ ප්‍රභූන් ගාතරය වෙනවත් එක්කම ඒවලට ආරක්ෂාව සපයපු ඒ හමුදා නිලධාරිනුත් ගණනාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් අයිතියක් තියෙනවා ඇත්තටම මොකක් දුන්නේ කියන එක දැනගන්න. ඇත්තටම මේ බෝම්බ ප්‍රතිපස් හිටියේ කවුද කියලා දැනගන්න. ඒක කැපිටිගොල්ලෑයි බෝම්බේ වෙන්න පුළුවන්. කැපිටිගොල්ලෑයි බෝම්බේ වල දන්නව කොච්චර ඒ බෝම්බේ ඒ සංවේදී දර්ශන දේශපාලන වේදිකාවල්වල පාවිච්චි කරාද කියන එක. ඒක නිසා මේ යට ගියාව මේ දේවල් මේ රටේ මිනිස්සු දැනගන්න ඕන මේ ඉතිහාසය දැනගන්න ඕන කොළඹ පුපුරපු බෝම්බ ගණනාවක් Tamange දේශපාලන කැම්පේන් වල දේශපාලන වේදිකාවල අලෙවි වෙච්ච විදිය ඔබට මතකයි ඒක නිසා ඉතිහාසය වළලන එක වෙනම දෙයක් ඉතිහාසය යට කරන එක වෙනම දෙයක් හැබැයි සත්‍ය කියන එක යටපත් කරන්න දෙන්න බෑ මේ සත්‍ය අපි එළියට ගන්න ඕන මේ සත්‍ය කියන දේ අපේ රටේ අපි මේ අනාගත પરම්පරාවට අපේ දරුවන්ට සත්‍ය මොකද්ද කියන එක එලිදරව් කරන්න ඕන දැනගත යුතුයි. ඒක නිසා මේ ඉතිහාසය කොයි ආකාරයෙන් වලලන්න උත්සාහ කරත් සත්‍ය කියන එක වලලන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ වෙනුවෙන් තමයි මේ සටන් කරන්නේ, මේ අරගල කරන්නේ. අපි සූදානම් ඕනම අවස්ථාවක ඕනම දිනයක මේ ආකාරයෙන් ඒ නීතිය ඉෂ්ට කරන්න, ඒ ආයතන වලට නිලධාරීන්ට සහයෝගය දෙන්න. ඉතින් අපේ නීතිඥතුමල්ලත් අඛණ්ඩව මේ ආකාරයෙන් මේ නිවාඩු දවස් ඒවා කැප කරගෙන කිසිදු පෞද්ගලික වරප්‍රසාදයක් නැතුව මේ දේවල් වලට සහය දෙන්න මේ ආකාරයෙන් එනවා. ඉතින් නීතිඥතුමා ඔබතුමාට මොකද හිතෙන්නේ මේ ආකාරයෙන් හැමදාම අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගන්න උසාවි ගන්න දැන් කොම්පැනි දිය පොලිසියට ගියා පොලිසිය ගන්න මේ වරගලේ නොදකින්න දේවල් කවුරුත් ගොඩක් මිනිස්සුන්ට පේන්නේ නැහැ. මේ නිවාඩු දවස් දරුවොත් එක්ක ඉන්න ඕන දවස් වෙලාවල් කැප කරගෙන මේ මිනිස්සු වෙනුවෙන් තමයි මේ අනාගතය වෙනුවෙන් තමයි ඔබලා මේ කැප කිරීම කරන්නේ. මොකද හිතන්නේ මේ වෙලාව ඕෂයන් මෙහෙමයි දැන් නීතිඥයෙක් විදියටත් මේ රටේ පුරවැසියෙක් විදියටත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හැමතෙ නීතිය කියලා ඒ ක්‍රියාත්මක වෙන්න රටේ සාධාරණ සමාජයක් වෙන්න රටේ ආර්ථික අයිතිවාසිකම් හැම කෙනාටම සමව ලැබෙන්න කියන එක. දැන් අද ඔයාගේ දේ ගත්තත් මේ අරගලය තුල අපි 100 ගාණක් එක්කන් ආපු අරගලය කාර්යෝ දෙහා බැලුවත් අද ඕගොල්ලන්ට තියෙන චෝදනා එක්ක බලද්දි මේ රටේ සීනි වංචාවක් වුණා කියලා තියෙනවා. අද මේ වෙනතුරු අධිකරණයක් ඉදිරියේ නඩුවක් නැහැ. මේ රටට පොර ඇටයක් දෙන්නේ නැතුව මේ රටේ මිලියන 600 ගාණක් ඩොලර් මිලියන 600 ගාණක් අරගෙන ගියා. ඒවා සම්බන්ධයෙන් මේ රටේ කිසිම තැනක නඩුවක් විභාග වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා පෞගිය කාලේ මේ රාජපක්ෂලා ඇවිල්ලා බැසිල් රාජපක්ෂලා ගෝඨාභයලා මහින්දලා කබ්‍රාල්ලා එක්කහුවලා මේ රටේ ගත්ත මෝඩ තකතිරු තීන්දුවින්ද අද මේ රට විනාශ වෙලා මේ රටේ ආර්ථික අපරාධ කරලා තියෙනවා මේ මිනිස්සු. මේ ආර්ථික ඝාතකයෝ. ඒ සම්බන්ධයෙන් මේ රටේ කිසිම අධිකරණයක තාම සැලකිය යුතු නඩුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ රටක මේසා විශාල අපරාධ කරපු මිනිස්සු නිදැල්ල ඉඳගෙන දැන් තවත් උත්සාහ කරනවා නැවත නැගිටින්න. මේ හොර නඩය මේ හොර කාලකන්ණී නැවත නැගිට්ටොත් මේ රටේ මිනිසුන්ට සදහටම නිදා ගන්න වෙනවා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඒකින්ද අපි රටේ ජනතාවට කියන්නේ මේ ප්‍රශ්න වෙනුවෙන් අපි එළියට එන්න ඕන. අපි මේවා කතා කරන්න ඕන. මොකද අපි හැමෝම කැමති නෑ මේ රට දාලා යන්න. අපිට හැකියාව තිබ්බත් පෞද්ගලිකව මේ රටවල් පහසුවෙන් දාලා යන්න පෞද්ගලිකව අපි කැමති නෑ මේ රටවල් දාලා යන්න. මොකද මේ රට මේ අපේ සහෝදරයෝ මේ අපේ යාළුවෝ මේ අයගෙන් තොරව සල්ලි තියෙන රටක සීතල රටක කොහරි ගුලි වෙලා ජීවත් වෙන්න අපි කැමති නෑ පෞද්ගලිකව. ඒකින්ද අපි මේ රට ජීවත් වෙන්න පුළුවන් තැනක් කරගන්න ඕන. අද ගත්තම මේ රටේ අතිවිශාල ප්‍රමාණයක් මධ්‍යම පාන්තික ගෙවල් වල පවා වාහනයක් තියෙන තැනක පවා අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ. පහුගිය දවසක වාහනයක ගියා මම හයර් එකකට. ඒ යනකොට ඒ කෙනා මට කියනවා ඒ හයර් එක ඉවර වෙලා හම්බ වෙන සල්ලි ටික නැත්තම් එයාට අද කණ්ඩ නැහැලු. එයා කියනවා මම කොහොමද කාගෙන් හරි ඉල්ලන්නේ මිනිස්සු මගෙන් අහයිලු. වට කාර් එකක් තියෙනවා. වට ලොකු ගෙයක් තියෙනවා. ඇයි ඔයා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ කියලා. ඉතින් අද රටේ තත්ත්වය ඕකයි. ඉතින් දුප්පත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මේ රටේ හාල් සේරුවක් දවසකට මිලදී ගන්න බැරි මිනිස්සු අද මේ රටේ ඉන්නවා. ඒ අය දන්නේ ඇයි ඒගොල්ලන්ට එහෙම උනේ කියලා. ඒගොල්ලෝ දන්නේ ඒක කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඒක සාධාරණයි. මොකද මේ මිනිස්සු නොදන්න නොදැක්ක නීතියක් අධ්‍යාපනයක් නැති මිනිස්සු හරියට මේ රටේ දුක් විඳිනවා. එදා වේල කන්න බැරුව. ඒකේ නරකම කොටාෂය තමයි මේ රටේ පුංචි දරුවෝ. ඒ පවුල් වල ඉන්න පුංචි දරුවා අද අඳින්න වස්ත්‍රයක් නැහැ. හරියට කුසට ආහාරයක් නැහැ. අද මේ රටේ පාංගෙඩියා
තේකෝප්පයක් අද කීයක්ද? එහෙම අරන් දෙන්න පුළුවන් කමක් ඒ දෙමව්පියන්ට තියනවා දවසට රුපියල් 500යි 1000යි ආදායම. අද පාන් ගෙඩියක් රුපියල් 2-300යි. කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? එහෙම රටක මේ පාලකයෝ රටවල් කාලා 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 තවත් නැගිටින්න හදනවා. මැරිලා යන්න ඕන වයසේ, විශ්‍රාමික වයසේ, ආ කියන දේ මේ කියන දේ මතක නැති වයසේ තණ්හාව බල තණ්හාව ඊයේ ගහගෙන තමන්ගේ පැටවුන්ට හාමු පැටවුන්ට තව මේ රටේ ආර්ථික හදන්න මේ රටේ දේශපාලනය හදන්න මේ රටේ රට විනාශ කරන්න ආයෙම පටන් ගන්න තියෙනවා මේ වැඩේ. කොහොමත් අපි නම් මේක අතාරින්නේ නැහැ මොන දේ වුණත්. මොකද මේ රටේ ඉන්න ඕනනේ අපි. ඒකින්ද අපි මේක එක්ක හැප්පෙනවා. අපි රටේ මිනිසුන්ට කියන්නේ මේ දේ එක්ක හැම වෙලාවෙම ඉන්න මේක විනාශ කරන්න පුළුවන්. විනාශ කරන්න පුළුවන් අපි එකව වෙච්ච දවසට. ඉතින් අපේ දන්නා අරගලේ වෙලා භික්ෂුන් වහන්සේලාට පියතුමන්ලාට කන්‍යා සොයුරියන්ට ඉන්න අපේ විශේෂ විදියේ ඉඩ හදලා තිබුණා අරගලේ. ඒක බැලුවේ විශේෂයෙන් අපේ කණ්ඩායම. ඉතින් ඒ වෙලාවේ ආපු භික්ෂුන් වහන්සේ නමක් පොඩි නමක් ඇවිල්ලා ඉවරලා රෑට උතන අපිත් එක්ක නතර වුණා. නතර වෙලා ඉවරලා ටික වෙලාවක් යද්දි අපේ හිටපු තරුණ තරුණියොත් ප්‍රශ්න කරා සිවුර දාගෙන ආවට ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක්ද කියන එක ප්‍රශ්නයක් කියලා. මොකද හැසිරීම සම්බන්ධයෙන්. ඉතින් හැම වෙලාවෙම මටත් ඇවිල්ලා කියනවා අයියේ මයික් එකක් දෙන්න කතා කරන්න නැත්තම් ටීවී එකේ දාන්න YouTube එක දාන්න කතා කරන්න ආසයි. එහෙම කීතිය එනවා ඇවිල්ලා කියනවා මේ අපි අහනවා දැන් කොහෙද ඉන්නේ? නෑ ලොකු හාමුදුරුවෝ දන්නේ නෑ. මේ ලොකු හාමුදුරන්ට හොරෙන් ආවේ. එහෙම කීකී හිටපු චරිතයක් මේක. ඊට පස්සේ ටික දවසකදී අපිට තේරුණා මේ සිවුර දාගෙන ආවට මේ ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි කියන එක අපි එතන හිටපු නායක ස්වාමින් වහන්සේලාටත් ඒ වෙලාවේ කිව්වා මේ භික්ෂුව ගැන හොයලා බලන්න කියලා. ඊට පස්සේ ආවේ නැහැ. සතියක් යද්දි මාධ්‍යවල මෙන්න එනවා වාර්තා වෙනවා. ඔයාලා දැන් ගිහිල්ලා බලද්දි ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න චරිතය කවුද කියලා. මේ සරත් තීරසේකරගේ ගෝලේ. සරත් තිරසේකරේ ගෝලයක් සිවුරක් දාලා අපේ තැනට එවලා තිබුණා අරගලේ කියලා. ඉතින් මෙහෙම මිනිස්සු ඉන්නවා දැන් ඔය මේකෙත් පේනවා. ඊට පස්සේ ඔය ඉන්න මැදිරිගිරියේ පොඩි සාදු කියලා මේ පොඩි මැදිරිගිරියේ පොඩි සාදු ගැන කියන්නේ ඉතින් එහෙම චරිත අරගලේ වෙලාවෙදි සහ මේ අපි මේ සමාජයේ මේ වැඩ කරද්දී අපිට ඕන තරම් හම්බ වෙනවා. ඉතින් ඔවුන් ගැන ඉතාමත් ප්‍රවේසම් වෙන්න කල්පනාකාරී වෙන්න ඉතින් අපි ඕන තැනකට මේ වගේ අයට අපි ආරාධනා කරනවා ප්‍රසිද්ධියේ ඕන අවස්ථාවකට එන්න කියලා. හැංගි හොරාන මේ සරත් තීරසේකරලාට ඔය වගේ සිවුරු දාලා නෙමෙයි, නිලැඳුම් දාලා නෙමෙයි, කොයි විදියෙන් ආවත් අපි ඒ වලට බොහොම පැහැදිලිව මූණ දෙනවා. ඉතින් ඔය ඕවා අපිට අභියෝග නෙමෙයි. ඔයිට වඩා ලොකු අර කිව්වා වගේ කෙරුම්කාරයොත් එක්ක තමයි අපි හැප්පුණේ අරගල කරේ. එහෙම කරලා තමයි අදටත් මේ විදියට ඉන්නේ. ඒක නිසා මේ වගේ චූටි සිප්පි කටු දාලා සිප්පි කටු එවලා මේ අරගලය සහ මේ අරගල කරුවන් දියාරු කරන්න, මර්ධනය කරන්න, ඔත්තු ගන්න ඒවා කරන්න ආවට ඒවලට බොහොම පැහැදිලිව සූදානමින් වැඩ කටයුතු කරනවා කියන එකත් කියන්න කැමති. ඒ වගේම තව දෙයක් මතක් කරනවා ඉතිහාසයේ අපි මේ මෑත ඉතිහාසයේ මේ සිවුර කියන එක ඉතාමත් අවභාවිතා කරා අපේ රටේ භික්ෂුන් වහන්සේලාව සහ මේ සිවුර මේ දේශපාලඥයන් විසින්. ඉතින් මේ සම්බන්ධයෙන්ත් අපි මෑත කාලීනව ගෞරවනීය පූජ්‍යපක්ෂේ නායක ස්වාමින් වහන්සේලා එක්ක දිගින් දිගටම සාකච්ඡා කරා. මොකද මේක මෙහෙම වෙන්න දෙන්න බෑ කියන කාරණාව අපේ කණ්ඩායමෙත් ඉන්න මේ සම්බන්ධයෙන් වැඩ කරන ඒ බෞද්ධ ඒ තරුණ නායකයන් ඒ බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ වගේ මුන්වහන්සේලා සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරලා ක්‍රියාමාර්ග ගන්න කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා. මේකෙන් හැල්ලුවට ලක් වෙන්නේ මේ බෞද්ධ භික්ෂුව ඒ සිවුර ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා. ඒ බොහොමත්ම ස්තුතියි. අරගලය නතර කරන්නේ නැහැ. සටන් කිරීමකින් අරගලය කිරීමකින් තොරව ජයග්‍රහණයකුත් නැහැ. ඒක නිසා අපි මේ සටන මේ අරගලය අඛණ්ඩ විස්තරහට අරන් යනවා. මොන ආකාරයෙන් මොන බාධක ආවත් අපි මේ වෙනුවෙන් කැප වෙනවා කියන පණිවිඩය මේ මොහොතේ බොහොම ස්ථිරව කියනවා. ජය වේවා.